මරුකඳවූ කැනඩාගින්න කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ 41 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඒ රාත්‍රියේ වීදි සංචාරය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කළේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සාගල රත්නායක යන මහතුරු නැතුළු මහජන නියෝජිතින් පිරිසක්ද පෙරහැරේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. උඩරට පහතරට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහැර වර්ණවත් වුණා. ගංගාරාමාධිපති පූජ්‍ය ගලබුඩ ශ්‍රී ඥානිස්සර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධානය කර තිබුණේ. සදහැවතුන් විශාල පිරිසක් නවම් මහා පෙරහැර නැරඹීමට එක්ව සිටියා. प्रधान वशेम अपे ऐतिहासिक वेदगत्कम समग ऐतिहासिक सांस्कृतिक उरुम्या पिल्बिम तमाय विशेषेम पेन्नुं करुं लबन्ने अटतुलट गलायन विविध विदेशीय संस्कृति समग अपे संस्कृति एल्लवन अभियोग वलदी अपि तावमत् अपे अनन्यतावे पेन्नुं करन तिबेन පුළුල් මහා සංස්කෘතික කැඩපතක් තමයි අපේ පෙරහැර කියලා කියන්නේ. මේ ඓතිහාසික පෙරහැර පිළිබඳව වගේම අපේ අතීතය පිළිබඳව අපේ මහා සංස්කෘතිය පිළිබඳව අපේ සිංහල බෞද්ධ අනන්‍යතාවයන් පිළිබඳව ඒ සංස්කෘතික හරපද්ධතීන් පිළිබඳව අපේ රටට වගේම ලෝකයට පෙන්වුම් කරන්න මේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. යුද කාලයේ කොළඹ බෝම්බ පිපිරෙන විගත මේ පෙරහැර මේ ආකාශම බලනවා මහා බැංකුවට ප්‍රහාරයක් එල්ල කරපු අවස්ථාවේ හැර අන් හැම අවස්ථාවකදීම මේ පෙරහැර පවත්වලා තියෙනවා. මේ සංස්කෘතික පෙරහැර මේ සංස්කෘතික ආරක්ෂා වෙන විදිහට ඒ තවදුරටත් ජනතාවට හා තරුවන්ට යම් අධ්‍යාපනයක් ලබන්නට පුළුවන් ආකාරයට හැමදාමත් පෙරහැර සංවිධානය කරන ගන්න කුඩා කාලේ ඉඳන් මේ නවත් පෙරහැරට මම ඒ කාලේ කොඩියක් අරන් ගියා. ශ්‍රීලංකන් හා බිහින් ලංකා ගුවන් සමාගම් වල සිදු වූ බව කියන අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අමාත්‍ය කබිර් හෂීම් මහතා පෙනී සිටියා. අද පෙරවරු 9:30ට පමණ අමාත්‍යවරයා එම කමිටුව වෙත පැමිණ බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. මැතිවරණයක් ඉල්ලා ඇතැම් පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම තුලින්ම අධිකරණයේ ස්වාධීනත්වය මනාව පැහැදිලි වන බව රාජමාත්‍ය අජිත් මානප්පිරුම මහතා පවසනවා. අපේ තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. ඇමතිවරයා වුණත් එකයි කවුරු වුණත් එකයි නීතිය නම් නීතිය. ඒ කාලේ තමයි ඔය ඇමතිතුමා කරානම් අහුවෙන්නේ නැත්තේ. ඉසර උසාවියක් ගැන විශ්වාසයක් නැහනේ. අද එහෙම නැහැ උසාවිය ගැන ජනතාවට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. දැන් වෙනකොට අපි එදිනදා නඩු අහන අධිකරණ තුනක් සඳහා අනුමැතිය දීලා තිනවා. ඒක අධිකරණයක් දැන් ස්ථාපිත කළා මාස 3-4ක් අතරද අනිත් අධිකරණ දෙකක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා. එතකොට තීන්දු ඉක්මන් වේ. උස්වැටි කෙයියාව එපාමුල්ල සහ කැපුම්ගොඩ වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණයට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පෝට් සිටි පළමු අධිය රිදි කිරීමේදී චීන ඉදි කිරීම සමාගමට ලබා දුන් කොන්දේසියකට අනුවයි මෙම සංරක්ෂණ කටයුතු සිදු කෙරුණේ. අරලගන්විල නිකමතලන්ත ගම්මානයේට වන් අලීන් කඩාවැදීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව සිටිනවා. බන්දනාගල රක්ෂිතයේ සිට අරණගංවිල නිකවතලන්ද ගම්මානයේට මෙසේ වනාලින් කඩාවැදීම හේතුවෙන් පවුල් 350කට අධික සංඛ්‍යාවක් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
प्रदेश केसेल वी बडेरुगु आदि वगावन संपूर्णेन्म विनाशकरद माति वेनवा मे संबंधेन वलदहरिन दनुवत कलद तवमत् विसंदुमक् लबी नोमैति बवाई प्रदेशवासीन संदहन करन्ने एक अड़िया तीव्रम गोयंगास की दाहक पैगिला दिला बालन को मैं वाके अड़ी दाहक इधर कुंभर के तीव्रम पास एक होम अधमे मिनी एक जीवत तेने मैं कुंभरे आसान लग गाने को होम आपको माली में बाजना कल कहले इंद्र तम इन्ने मैं आली बैठक नेती के इंद्र मैं विनाश विला तीन ने जनाज पर तुम्हारा दिवेने सैम प्रादेश लेखम कोट्टाशयक्म आवरणे वन परिधि संवर्धन वेडसटहन क्रियात्मकाय एवेनी संवर्धन व्याप्ति किहिपयक तोरतुरु दैन हम्बन्तोट रिदियगम सफारी उद्याने व्याघ्र कलापय संचारकीन संदहा विवृत केरुणा ए अमात्य जोन अमरतुंग महतागे प्रधानत्वेन अक्कर नवयकिन समन्वित बेंगाली व्याघ्र कलापय हा अक्कर हतरकिन समन्वित कुडा सत्व राजधानीय मेम कलापयट अयत् इदिरियेदी मेम सफारी उद्याने सेसु संवर्धन कटियुतुद कडिनमिन निम किरीमट पियवर गन्ना बव मेहिदी अदहस देक्वु अमात्य जोन अमरतुंग महता किया सिटिया मे राष्ट्र दिनट पेविनेन्ने संचारकयो मिलियन देकामारय मे अवुरुद्दे अपि मिलियन 3 दक्वाय ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කරන්න පුළුවන් වෙන්නේ සංචාරකයන්ට මේ වගේ ස්ථාන හඳුනලා දීලා දවස් දෙකක් ගත කරලා එයාට යන්න පුළුවන් කම තිබුණා. මම යෝජනා කෙරුවා මින් ඉදිරියට උදේ 6:00 ඉඳන් මේක විවෘත කරන්න කියලා. හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ චන්දන පොකුණ ගම්මානයේ ඉදිකළ සේවා පියස ජනතා අයිතියටපත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පෙරළිය වැඩසටහන යටතේ ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 20ක් තමන්ට එකම ස්ථානයකින් සේවා සපයා ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳ ජනතාව රජයට ප්‍රසාදේ පළ කරනවා. අපිට සේවා පියසක් තිබුණේ නැහැ. ගෙදරක තමයි ග්‍රාම සේවක කාර්යාලය පවත්වාගෙන ගියේ. සේවා පියස ලබා දීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. ගම්වාසී සියලු දෙනා ලැබිච්ච ලොකු දායාදයක් විදිහට අපි හිතනවා මේ සේවා පියස. සේවා පියසක් ළඟ පිහිටුවීම නිසා අපේ ගමේ ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකදී සේවය ලබා ගන්න පුළුවන්. මේ පිළිබඳව මම මේ රජයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඌව පරණගම මැතිවරණ කොට්ටාසයේ රන්සිරිගම ප්‍රදේශයේ සංවර්ධනය කෙරුණු ග්‍රාමීය මාර්ග 5ක් ජනතා අයිතියටපත් කෙරුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 30ක්. මෙමගින් පවුල් 200කට පමණ ගමනාගමන පහසුකම් සැලසෙනවා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උයි මාර්ග ජනතා අයිතියටපත් කෙරුණේ. අපවත්‍රි වදාළ පූජ්‍ය නර්මාණේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පානතුර ගුගුල සිරි පරම විසුද්ධාරාමයේ වෙත පැමිණියා. ශ්‍රී බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ අපවත්වන විට 95 වන වියෙහි පසු වුණා. ශ්‍රී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සමාජිකක වූ උන්වහන්සේ ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර තිබෙනවා. උන්වහන්සේගේ ශාසනික සේවය ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමටද පසුගියදා ලක් වූ අතර ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළා. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද සිදු කිරීමට නියමිතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර පදිංචි ජනතාව සඳහා සින්නක්කර ඔප්පු ලබා දීමේ තුන්වන අදියර ක්‍රියාත්මක කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර පදිංචි ජනතාව සඳහා පළමු සහ දෙවන අදියර යටතේ සින්නක්කර ඔප්පු 4000කට අධික ප්‍රමාණයක් රජය මගින් ප්‍රදානය කර තිබෙනවා. එහි තුන්වන අදියර රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කුඩාව නිල්වලා ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. මෙහිදී පවුල් 350ක් සින්නකර උපු ලබා ගැනීමට සුදුසුකම් ලැබුවා. දීර්ඝ කාලීව අපිට ඔප්පුවක් තිබුණා ඉඩම්වල. දැන් වර්තමාන රජයෙන් මේ ඉඩම්වලට ඔප්පු දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳව රජයට මගේ ගෞරවනීය ස්තුතිය පුද ගන්නවා. මෙච්චර කාලයක් අපිට අනුපි අනුසරින් පදිංචි වුණා. අපිට කිසිම බලපත්‍රයක් මෙච්චර කාල හම්බුන්නේ නැහැ. අපිට දැන් මේ ඉඩම් බලපත්‍ර ලබා දෙනවා. ඒක අපි මේ රජයට ස්තුතිවන්ත වෙනවා. මෙච්චර කාල අනුසරින් පදිංචි වෙලා හිටි ඉඩම්වලට මේ රජය මගින් වැඩපිළිවෙලක් ගොඩක් කළා. බලපත්‍ර ලබා දෙනවා. මේ ඒ ගැන ඇත්තටම දැන් මේ පවතින රජයට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. රජයට ස්තුතිවන්ත වෙනවා මේ අසරණ මිනිස්සුන්ට ඉඩම් බලපත්‍ර සහ ඔප්පු ලබා දීම පිළිබඳව.
වියලි කාලගුණ තත්වයේ හේතුවෙන් දිවයිනපුර ජලාශවල ජල දහරිතාව සැලකිය යුතු මට්ටමකින් පහළ වැස තිබෙනවා. කඩින් කඩ වැසි ඇදහැරුණද මධ්‍යම කඳුකරයට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීමෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමද පහත වැස තිබෙනවා. එම ජලාශයේ උපරිම ජල දහරිතාව වන්නේ ඝන මීටර මිලියන 723ක්. මෙවර විට එය ඝන මීටර මිලියන 349ක් දක්වා පහත වැස තිබෙනවා. ප්‍රධාන ජලාශවල ජලය අඩුවද ඉදිරි කන්නේ වගා කටයුතු සඳහා ජලය හිගයකින් තොරව නිකුත් කිරීමට අවශ්‍ය පියවරගෙන තිබෙන බවයි රාජ්‍ය මාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසන්නේ. මැතිවරණ සහ බහුතර බලය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දැක්වූ අදහස් වෙත අපි දැන් යොමු වෙමු. අපි මැතිවරණ වලට මූණ දෙන්න කිසිම බයක් නැහැ. නියම වෙලාවල් වලට මැතිවරණ තියන්න අපි කටයුතු කරනවා. නමුත් අපිට මේ වෙලාවේ ඕනේ මේ පළාත්සවා ඡන්දයකට වැඩිය අපිට අවශ්‍ය වෙන්නේ ජනාධිපතිවරණයක්. අපි මේ ජනාධිපතිවරණයට ගිය සැරේ අපි ඉදිරිපත් කරා වාගේ අපි නියම වෙලාවට අපේ අපේක්ෂකයා කවුද කියලා අපි කියන්නම්. එතකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නයි කියලා තමයි මට විපක්ෂයට කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඕල්ගැටි 225ක් තියෙනවා. කතානාගේ තුම එක්ක. ඒකෙන් 113ක් තිබුණා නම් වැඩි සිපනඩ වැඩි. නමුත් අපිට 150ක් වැඩි නැති වුණාට අපිට ඉන්න කණ්ඩායම වල තනි කණ්ඩායමකට වැඩි අපිට තියෙනවා. එච්චරයි. ඉතින් කවුරුත් ඕන නම් මේ අවස්ථාවට තමුන්ගේ බෞද්ධර අපිට වඩා බෞද්ධර ලබාගෙන අපි ආණ්ඩු පරදවන්න පුළුවන්. පුළුවන් පරදවන්න කියනකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? ආයෙයි අවස්ථාවදී අපිට බෞද්ධර අවනිවර ලැබෙනවා. එච්චරයි. මේ වසරේ දෙසැම්බර් 10 වෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම අලුත් ආණ්ඩුවක් මේ රටේ තියෙනවා. ඒ අභියෝගයට අපි මුහුණ දෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි සියලු දෙනාම සූදානම් ගේ මැති ඒ අභියෝගය බාර ගන්න. පීක බාර ගන්නවා. පී අපේ අපේක්ෂකයාත් එක්ක අපි ඉදිරියට යනවා. අපිට අනිත් පැත්තෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් අපිට අවුලක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වලට බය පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය මෙවරත් අපි අනුගමනය කරනවා. ඒක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඉඳලම දිගටම අපි අනුගමනය කරපු ක්‍රමවේදයක් තිබෙනවා. ජනාධිපති වරණේ අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි රැස් වෙලා තමයි ඒක කරන්නේ ජනාධිපති වරණයක් නම් කරාට පස්සේ. ඒක එක්සත් ජාතික පක්ෂය හැමදාමත් අනුගමනය කරපු ප්‍රතිපත්තිය. දැන් පුවත් කිහිපයක් ලොහුදින්. අනුරාධපුරයේ විලච්ඡ සිද්ධාර්ථ විද්‍යාලයේදී ඉදම්මුප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. තන්තිරිමලය, සඳබල්ලෙලි, දුනු මණ්ඩලාව සහ බෝගස්හන්දි ඇතුළු ගම්මානවල 460 දෙනෙකු සඳහා ඉදම්මුප්පු ලබා දීමට කටයුතු කෙරුණා. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාතර කිරලකැලේ තෙත් භූමියේ සිදු කරන ගිනි තැබීම හේතුවෙන් එහි පවතින ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව තිබෙනවා. කිරලකැලේ තෙත් භූමියේ මාතර නගරයේ දේශගුණික තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ගං වතුරකදී මාතර නගරයේ යට නොවී පවත්වා ගැනීමට ලබා දෙන්නේ මහත් පිටිවහලක්. තෙත් භූමිය විනාශ කිරීමට කටයුතු කිරීම පිළිබඳවද බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. දකුණු පළාත් කර්මාන්ත නවෝදය යටතේ දොළමාවත කිතුල් ගම්මානයේ කර්මාන්තකරුවන් 175 දෙනෙකු සඳහා උපකරණ බෙදා දීම සිදු කෙරුණා. ඒ හිටපු අමාත්‍ය එච්.පී. සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම ඉහළ නැංවීම මෙහි අරමුණයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක් පමණ වනවා. සිංහරාජය හා කන්නෙලිය වනරක්ෂිතයේ ආකරමින් පැල සිටිවීමේ වැඩසටහනක් පැවැත්ුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ අයිසැක් සංවිධානයයි මේ ක්‍රියාත්මක කළේ. මෙහි මූලික අධ්‍යයන යටතේ පැල 300ක් සිටවීම හිනිදුම ප්‍රදේශයේදී සිදු කෙරුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලෝක හමුදා සැමරුම් දින උත්සවයක් කොළඹදී පැවැත්ුණා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අත්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් දිනේ වෙනුවෙන් දහවන තරගයක්ද පැවැත්ුණා. ත්‍රිවිධ හමුදාවේ සමාජිකයින් පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. අතුරුගිරිය තල්දියාවල ප්‍රජාශාලා පරිශ්‍රයේ නව බුද්ධ මන්දිරය සහ බුද්ධ ප්‍රතිමා විවෘත කිරීමේ උත්සවයක් පැවැත්ුණා. බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරහැරකින් බුද්ධ මන්දිරයට වැඩම කරවීමටද කටයුතු කෙරුණා. කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පෙරවරුවේ ආරම්භ වුණා. 2019-2020 කාලය සඳහා සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන නිලවරණය දිවයින පුරා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන 84 කදී අද ආරම්භ වුණා.
සංගමේ 25 වන සභාපතිවරයා ලෙස තේරීපත් වීම සඳහා අපරාධ නීතිය සම්බන්ධයෙන් ප්‍රවීණීකු වන ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මහින්ද ලොකුගේ මහතා තරඟ වදිනවා. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට කොළඹ දිසා අධිකරණයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට නීතිඥවරුන් ඉතා උද්‍යෝගිමත්ව පැමිණෙන අයුරු දක්නට ලැබුණා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් ධුරය සඳහා කෞශල්‍ය නවරත්න මහතා සහ සමන් වෙලියංගගේ මහතා තරඟ වදිනවා. මෙහි නිල ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිතයි. මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙනියාය පොලිස් වසමේ කොළවෙනිගම ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ දෙනියාය පොලිසිය නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. සිදුකළ වැටලීමේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සොයා ගැනුණා. සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු යොදා ඇත්තේ. නවම්පුර පසළොස්වක පොහෝ දිනේ අලෙව කිරීමට සංගවා තිබූ මත්පැන් බෝතල් 300ක් අත්අඩංගුවට ගැනීමට නෝරෙලිය පොලිසිය සමත් වුණා. ආගරපතන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක මෙම මත්පැන් බෝතල් සංගවා තිබූ බව පොලිසිය පවසනවා. පොහොය දිනේ වැඩිමිලට මත්පැන් බෝතල් අලෙව කිරීමට සැලසුම් කර තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිබුණේ. මත්පැන් තොගය සමග එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෝරෙලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයයි වැටලීම සිදු කළේ. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ තෙරෙහිව අභිහචනාධිකරණයේ ගොනුකර ඇති නඩු තුන අද විභාගයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ හෙට පැවැත්වීමට නියමිතයි. එහි සභාපති ධුරයට ඉදිරිපත් වීමට සිටි මහාන්ද සිල්වා හා උපසභාපති අපේක්ෂක රවින් වික්‍රමරත්නයන් මහතුරුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනා කමිටුව කටයුතු කළා. එම අපේක්ෂකයන් දෙදෙනා තම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභ්‍යාචනාධිකරණයේ නඩු ගොනු කළා. එමෙන්ම සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව පිළිගැනීමට එරෙහිව සභාපති අපේක්ෂක ශම්මි සිල්වා මහතාද නඩුවක් ගොනු කර තිබෙනවා. එමෙන්ම ඔවුන් නිලවරණයේ හෙට පැවැත්වීම වලකාලමින් වාරණ නියෝගයක් නියුත් කරන ලෙසද එමගින් ඉල්ලා තිබෙනවා. එම නඩු අද විභාගයට ගෙනෙනවා. දකුණු කොළඹ අධ්‍යාපන කොට්ටාෂය අන්තර්පාසල් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම සමත් වුණා. රත්මලාන කොතලාවල ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට දකුණු කොළඹ පාසල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. තරගාවලිය අවසන් මහා තරගයේ පැවැත්ුණේ කොළඹ විශාඛා විදුහල හා ශාන්ත ක්ලෙයා බාලිකා විද්‍යාලයේ කණ්ඩායම් අතරයි. තරගයේ පළමුව පඳුර පහර දුන් විශාඛා විදුහල් කණ්ඩායම ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ක්ලෙය කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 37ක් පමණයි. එම විද්‍යාලයේ තිරන්‍යා විදාරපතිරණ හොඳම පන්දුවවන්නිය ලෙසද සම්මාන දිනාගත්තා. හොඳම පිතිකාරිය බවට පත් වුණේද එම විදුහලේම විනුකි පෙරේරායි. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට ITN පැන් පැපොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk